නැගී සිටිමු අපි එකා වගේ මහ පවුරක් සේ බැඳිලා. තරුණ හදක් ඇති නායකයෙක් අද සොඳුරු හෙටක් තනනා. මනුස්සකම් දන්නා ඒ තුක හඳුනන මිනිසා. රටට වැඩක් කරනා ඒ දුර දකිනා මිනිසා. තුන්සිය පනස් අටවෙනි සක්වල වැඩසටහන තුළින් පරිගණක පහක්, ස්මාර්ට් බෝඩ් එකක්, ප්‍රින්ටර් යන්ත්‍රයක් අද පාසලේ දූ දරුවන් වෙත පරිත්‍යාග කෙරුණා. දැන් මම ඔබගෙන් අහන්න කැමති, කවදද මෙහෙම විදුහල්පතිවරු විපක්ෂ නායකවරයෙකුගෙන් ඉල්ලීම් කරනවා? අපි දන්නවා සාමාන්‍යයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරනවා, අගමැතිතුමාගෙන් ඉල්ලීම් කරනවා, ඇමතිවරුන්ගෙන්, රාජ්‍ය ඇමතිවරුන්ගෙන්, නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන්, රජයකට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගෙන්, ඒගොල්ලොන්ගෙන් ඉල්ලීම් කරනවා. කවදාවත් විපක්ෂ නායකවරුන්ගෙන් ඔහොම ඉල්ලනවා. ඉල්ලනවනේ ඉල්ලන්නේ බලය තියෙන පැත්තේ. ඇයි? ඒ රටේ පුරුද්ද වෙලා තියෙන්නේ වැඩක් කරෙන්නේ බලය තියෙන පැත්තේ. බලයක් තියෙන්න ඕන නිලතලක් තියෙන්නට. හැබැයි සක්වල සහ හුස්ම වැඩසටහන් දෙකෙන්ම අපි රටටම ඔප්පු කරලා තියෙනවා, ඇත්තටම වැඩක් කරන්න බලයක් අත්‍යවශ්‍යම නැහැ. ඔව්, බලයක් තිබුණොත් වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන්, ඒක සත්‍යයක්. නමුත් බලයක් නැතුවත් අපි වැඩක් කරලා ඔප්පු කරලා තිබෙනවා. මේක තමයි අපි ක්‍රියාත්මක කරන සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස. ඇයි මේ තරම් අපි ලොකු උනන්දුවක් දක්වන්නේ මේ වැඩසටහනට? අපි විශ්වාස කරනවා බොහොම අවංකව දරුවන්ගේ අයිතිය, ළමයින්ගේ අයිතිය තද බල ලෙස තහවුරු කළ යුතු කාලය එළඹිලා තිබේ. අපේ රටේ දරුවන්ගේ අයිති විවිධාකාර අන්දමින් අද අහිමි වෙනවා. දරුවට ලැබිය යුතු ආහාර අයිතිය, ඇඳුම් පැළඳුම් අයිතිය, අධ්‍යාපනයේ අයිතිය, සෞඛ්‍ය අයිතිය, ජීවත් වීමේ අයිතිය, නිදහස් නිවහල් ගමනක සමාජිකෙක් වීමේ අයිතිය, මේ හැම ළමා අයිතියක්ම හැම අතකින්ම උල්ලංඝනය වෙනවා. මේ අයිතීන් උල්ලංඝනය වෙන අතරතුර ළමා හිංසනය වැඩි වෙලා, ළමා අපචාර වැඩි වෙලා, අහිංසක දූදරුවන් අකවරයට දූෂණයට ලක් වෙනවා. තවත් පැත්තකින් දුම්වැටි රකුසා, මත්පැන් රකුසා, මත්ද්‍රව්‍ය රකුසා මේ දරුවෝ ටික බිලීබා ගන්න ලොකු උත්සාහයකින් නිරත වෙනවා. මේ අපේ රටේ දරු පරපුර පොඩ හිතලා බලන්න, හැම පැත්තකින්ම තාඩන පීඩන, හැම පැත්තකින්ම අභියෝග හිරිහැර, හැම පැත්තකින්ම දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වෙන මේ අවාසනාවන්ත පරිච්ඡේදය අපි නැවතීමේ ලකුණු තමයි. මේ වසර අවසන් වන්නට පෙර දරුවන්ගේ අයිතීන් මෙයිට වඩා කාර්යක්ෂම ක්‍රමවේදයක් කරා සුරක්ෂා කරන්නට අපි කැප වෙමු. හැම දරුවෙකුගේම ආහාර අයිතිය, සෞඛ්‍ය අයිතිය, ජීවත් වීමේ අයිතිය, අධ්‍යාපනයේ අයිතිය ඇතුළු අතවරයට ලක් නොවීම
දූෂණයට හිංසනයට ලක් නොවීම. ඒ වගේම සමාජයේ විෂම බලපෑම් වලින් අතවරයට උවදුරට ලක් නොවුණු ශක්තිමත් දරු පරපුරක් නිර්මාණය කරන්නට වහාම මේ රටේ නීති පද්ධතිය දරුවට පක්ෂපාතී වන ආකාරයට අපි වෙනස් කරන දරුවගේ රැකවරණය අපි ශක්තිමත් කරන. අද තිබෙන්නේ දුර්වල නීති පද්ධතියක්. අද දරුවන්ව උපයෝගී කරගන්නේ තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා, තමන්ගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න. අපි දැක්ක කාලයක් දරුවෝ වඩා ගන්න, දරුවෝ සිප වැළඳ ගන්න. එහෙම කරලා දරුවන්ට දෙන දිවාහරේ කපල දමන යුගයක ඉන්නේ. හැබැයි මේ ඛේදනීය තත්වයට අපි වෙනසක් ඇති කරනවා. මේ වසර අවසන් වන්නට පෙර රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10000 සමූහයේ 41 ලක්ෂක් දූ දරුවන්ට අනිවාර්යයෙන්ම දිවාහාරය ලබා දීම අපි ඉටු කරනවා.